රාමණින හිල ඔසුව හදපු ධම්මික බණ්ඩාර මහතා ඊගෙන කියන කතාවයි දැන් අපි කියන්න යන්නේ. මෙම බිහිත රාවණා රජුකල සිට පැවතෙන්නා පෙර සිටි මහරහතුන් බබා පසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක් අද්දුතු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුලදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියෙනවා යයි කෑගල්ල හෙට්ටිමුල්ල උඩාමගම මහාවීර බද්දකාලී දේවාලයේ ධර්මාචාර්ය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතා පැවසුවා. මේ සම්බන්ධව තවදුරටත් විස්තර කළ ධම්මික බණ්ඩාර මහතා මෙසේද පැවසුවා. කොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග 4යි අරන් තියෙන්නේ. 1. පිරිසිදු මීපැණි. මීපැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතු පිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතන රෝගීන් 146 දිනක් හිටියා. ඒ සියලු දිනාම බෙහෙත් දුන්නා. දින 4ක් යන විට සුව වී තිබුණා. මේ සඳහා බියවන්න අවශ්‍ය නැහැ. සත්ත්වකින්ම මෙය ජීවමාන ඖෂධයක්. මෙම බෙහෙත් පාවිච්චි කළොත් සැක හිතන්න එපා. රෝගය සුව වෙනවා. අනිත් එක මේක නොමිලේ ලබා දෙන්නේ. මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසායි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන්ම මම ඉල්ලා සිටින්නේ පිරිසිදු මීපැණි හා සාදික්කයි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මීපැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු. අද ලංකාවේ අද වෙනකොට ආසාදිත රෝගීන් 5000 ගාණක් වාර්තා වෙනවා. මේ සියලු දිනාට මෙම බෙහෙත් දීලා දින 3කදී නිට්ටාවට සුව කරනවා. ආයේ කිසි දවසක හැදෙන්නේ නැහැ. මේක පුරාණයේ සිට පැවතෙන්නා රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. ඉදා මහරහතන් වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් 4යි. ඒවා සජීවී බෙහෙත්. නම කියන්න බැරිද? ඒ අපෙන් ප්‍රශ්නයකි. ඒවා පසුවට කියමු. වෙලාවක් ආවොත් අපි කියමු. මේ ඖෂධය වටිනා එකක්. මේක මේ රෝගයෙන් පෙළෙන ලෝකයේ ඕනෑම කෙනෙකුට දෙන්න. මම දිවුරා කියන්නම්. දින 3කින් සුව වෙනවා. වැඩිහිටි රෝගියෙකුට මේ සැහැන්දින් 4ක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අද්දුටුවයි. බිව්ව අය ඉන්නවා. සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට ඈත පළාත්වල අයට දීලා තියෙනවා. ඒ අය සුව වෙලා තිබෙනවා. රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නිවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න පුළුවන්. ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මම බෙහෙත් බෝතලයක් හදාගන්න රුපියල් 6500ක් වියදම් වෙනවා. බෙහෙත් හොයන්න මහන්සි වෙන්න ඕන. ශ්‍රමය යොදන්න ඕන. ඉම මුදලවත් අපට එපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න. මෙම බෙහෙත මගින් කී දෙනෙකු සුව වෙලා ඉන්නවද? ඒ අප යොමු කළ තවත් ප්‍රශ්නයකි. මම අන්තිමට දුන්නේ වතු පිටිවල රෝහලට. එහි 146ක් හිටියා කියලා මම කිව්වනේ. ඒ අයගෙන් PCR පරීක්ෂණ කළා. එයින් පස්සේ සුව වෙලා කියලා තියෙනවා. අම්බලන්තොට පැත්තටත් අරන් ගියා. ඒ අයත් සුව වෙලා තිබෙන බවට පණිවිඩ ආවා. මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයන් ගෙන්නන මග පෙන්වන අයෙකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10 දෙනෙක් නිරෝධායනයට ලක් වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතී. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස උණ තිබුණා. ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. ඔහු සුව වුණා. දවස් 2යි. බෙහෙත් දුන්නේ 4 වේලයි. ඉන්පසුව සුව වුණා.
එතනින් පස්සේ තමයි මම අනිත්‍යයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දෘෂ්ටි බලයක්. ඒකත් ප්‍රයෝගී කරගන්නවා. මෙම බෙහෙත ප්‍රයෝගී කරගෙන අපි සියලු දෙනා නිදුක් වෙන්න නිරෝගී වෙන්න කටයුතු කරමු යයි එතුමා පැවසුවා. උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් මේ ධම්මික බණ්ඩාර මහතාගේ බෙහෙත ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.